හි පස්සිිකෝ ඒහි පස්සිකෝ එන්න එ දරුමය දකිින්බ. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ කන්හං දම්මන් විප්පහාය සුක්කං භාාවීත පණ්ඩිතුූ ඕකානෝකංආගම්ම විවේකයේ අත්‍ර දූරමංති. සැදහබර වාසනාවන්ත පෙන්වත්නි. අදත් හිමිදිරු දෑසන අපේ පින්නතුන්, ඒහි පස්චිකෝ වැඩසටහනින් ධර්මශ්‍රවනය කරලා තමන්ගේ හදවත හිත පිරිසුදුකරගෙන පිරිසුදු සිතුවිලි ඇතිකරගෙන, පිරුත්සිදු සිතිං යුක්තව තමන්ගේ දෛනික කටයුතු ආරම්භ කරන්නටයි මේ සූදානම මේ දිනවල අපේ පින්නොතුන් කවුරු මුණ ගැහවනත් මුලින්ම කියන කතාවතමයි සුභ නවවසරක් වීවා කියලා. අපි හැම දෙනාම පුරුදුවෙල තියනෝ දෙදස් දහට වර්ෂය ලබපු නිසා සුප නවසරක් වෙන්න කියෙලා ආශිරර්වාද කරන්න. අද මං මේ ඇත්තන්ට කියල දෙන්නේ කොහොමද සුභ නවවසරක් වෙන්න කියලා බුදුපියාණන් වහන්සේ අපිට උගන්නපු ආකාරය පැහැදිලි කරන්ටයි දැන්මන් සූදානන් වන්න. අංගුත්තර නිකාය පින්නතුනි මුලමහරයේ පලවෙනි පොතේ තියන සූත්‍රයක සඳහන් වෙල තියෙනවා, සුබ නවවසරක් වෙන් හැති. එහි සඳහාන්වෙන්න පින්නතුනි යම්කිසි පුද්ජලයගේ, කායකර්ම උදේවරුවේ යහපත්නං වචීකර්ම උදේවරු යහපත්නං මනෝකර්ම උදේවරුවු යහපත්නං එයාට සුබ උදෑසනක් තියෙනවා ඒක ඇන්න ම්කිසි පුද්ජලෙක් උදේවරුයේදී කායක වාචසික මානසික වසයෙන් කරන ක්‍රියා යහපත් ක්‍රියාවන් වශයෙන් කරනවනං අන්න එබුදු එක්කෙනට සුබ උදෑසනක් තියනවා දහාවල් කාලේ කායුකක්‍රියා, වාචසික්‍රියා, මානසික ක්‍රියා යහපත්ව කරනවනං ඒ තැනැත්තාට සුබ දහවලක් තියෙනවා. යම්කිසි කෙනෙක්ගේ කායකක්‍රියා, වාචසික්‍රියා, මානසික ක්‍රියා සවස්භාගේ යහපත්නං ඔහුට සුබ සවස්කාලයක් ප්‍රාත්‍රීභාගයක් තියෙනවා. එතකොට යම්කිසි පුද්ගලයකෙ උදේ දහවල් සවස කියන මේ අවස්ථා තුනේම. සාායිකක්‍රියා මානසිකක්‍රියා වාචසික්‍රියා යහපත් නං එබදු තැනත්තාට සුබ දවසක් තියෙනෝ එබදු සුබ දවස් හතක් ගතකරු පෙක්කෙනාට සුභ සතියක් තියෙනෝ සුභසති හතරක් ගතකරු පෙක්කෙනාට සුභ මාසයක් තියෙනවා සුභ මාස හ මාස දොළහක් ගතකරු පෙක්කෙනට සුභ වසරක් තිය වට මේ සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ අපිට කියල දෙන්නේ යම්කිසි කෙනෙක්ගේ කායික වාචසික මානසික ක්‍රියා උදේ දහවල් සවස වගේම දවස පුරාමත් සතිය පුරාමත් මාස පුරාමත් වසර පුරාමත් යහපත්ව යුතු බවයි එහෙනම් අපි දැනගන්න ටෝන කොහොමද මේ සුභ ක්‍රියා යහපත් ක්‍රියා මොනවද අපි තේරුම් ගන්න කොහොමදකි. දැ මේ ඇත්තු අහල තියෙනව ලෝකයේ තියෙන සියලුම ක්‍රියා ප්‍රධාන කොටස් දෙහකට බෙදෙනවා. ඒවදමයි හොඳ සහ නරකර. ඒවනත්නං යහපත් අයහපත් සාදු අසාදු සුදු කලු විදිර විධ බෙදල තියෙනවා. ම් බුදු සමයට එනකොට මේ ක්‍රියපු හොඳ ක්‍රියා ප්‍රධානවච්චනුණත් නරග ක්‍රියා ප්‍රධානචච දෙහෙකනුත් පෙන්න්නා දී තියෙන මීට කලිනුත් මේවා ගෑන ම පැහැදිලි කරලා තියෙනව මේ පින්නතුන්ට අද මේ සුභ නවවසරක් වීමට අවශ්‍ය නිසා නැවතත් මේ කරුණු කෙටියෙෙන් මම් අතක් කරන්නට පලාපොරොත්වේර. ඒ අලුව පළවෙෙනියෙන්ම පින්නතුනි යම්කිසි කෙනෙක් යහපත් ක්‍රියාවක් යහපත් කායකර්මයක් වචීකර්මයක්, මොනෝකර්මයක් කරනව නං. ඒතැනත්තාගේ කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා යහපත් නං. ඒතැනත්තාට සුභ උදෑසනක් දහවලක් ප්‍රාත්‍රියයක් තියන බව මෙහිදී පෙන්වාදීල තියෙනවා. එතුවට මෙන්නමී යහපත් ක්‍රියා අපි තේරුන් ගන්නමොකොට. කොහොමද මේව තේරුම්ගන්න. ඔන්න බුදුපියාණන් වහන්සේ අපිට මේ යහපත් කියාවක් යහපත් ක්‍රියාවක් වශයෙන් දකින්න, කරුණු කීපයක් පැහැදිලි කරලා දීල තියෙනවා. එකක් තමයි තමන් කරන ක්‍රියාව යහපත් ක්‍රියාවක් වෙන්න නං ඒක නිරෝගී ක්‍රියාවක් පවෙන්න ඕන. මොකදද මේ නිරෝගී කියන්නේ. එහෙමනත්තං ආරෝ ධ්‍යාර්තයෙන් යුක්තයි කියන එකයි. තොට මේ නිරෝගී කටයුත්තක් වෙන්න නං ඒ කටයුත්ත කායික නිරෝගිතාවයත් මානසික නිරෝගිතාවයක් පිළිබඳව හේතු ෙන්න්න ඕන දත් නිසුනක් ගමු. මෙයත් තන්ඩ දැන් ගැටුවක් ඇති වෙනවා. කොහොමද මේ කායික නිරෝගීකම මානසික නිරෝගීකම යම්කිසි කෙනෙක්ගේ යහපත් ක්‍රියාවට බලපාන්න කියලා. දැන් නිදසුනක් වශයෙන් මේ ඇත්තු හිතන්න දැ මේ ඇත්ත කවුරුත් නිති පන්සිල් ආරක්‍ෂා කරන අය. මම දැන් ඇහුවොත් ඇයි ඔබතුමාලා ඔයාල කවුරුත් මේ පන්සිල් ආරක්‍ෂා කරන්නේ කියලා. දෙනෙක්ගේ උත්තරේ තමයි අපි බෞද්ධෝ නිසා. නැත්තැයි යහපත්ව ජීවත්වෙන්න්න කැමති නිසා. ඔයි වගේ විවිධ උත්තර දෙනෝ. නමුත් පින් නතුනි මේ පන්සල් පිළිබඳව ගැඹුරෙන් කල්පනා කරලා බලන්නකොට පැහැදිලිෝ පේනවා. අපි පන්සිිල් ආරක්ෂා කිරීමේ මූලිකම අදහස නිරෝගී භාවයයි. මොනනිරෝගී භාවයද කායික නිරෝගී කමමා. ඒවගේම මානසික නිරෝගි කමයි. දැම් පංචිරැක්කම කායික නිරෝගකම මානසික නිරෝකම ලැබෙනවද. මේ ඇත්ත හොඳට හිතල බල. දැන් යම් කිසි කෙනෙක් මත්පැන් පානයෙන් වලකින. එතකොට එයාට ලැබෙන්නම කක්ද. කායක නිරෝගිකම. යම් කිසි කෙනෙක් කාමී වරදවා හැසිරීමෙන් වලකිනෝ. එතකොට එයාට ලැබෙන්නම කක්ද. අන්න, මේ පින්නතුනි කායික නිරෝගිකම දැන් මේ දුෂ්චරිත දෙකෙන් සුරාමේරයෙන් සහ කාමයේවරදවා හැසිරීමේ කියන දුෂ්චරිත දෙකෙන් වලකින තැනැත්තාට හොඳ කායික නිරෝගිතාවයක් තියෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් පින්නතුනි සත්ව ඝාතනය නොය දෙනවනම් ඔහුට මානසික නිරෝගිතාවයක් තිය ඒවගේම අදත්තාධානයේ නොයදනවනං ඔහුට වින්නොතුනි මානසික නිරෝගිතාවයක් තියෙනවා මුසාවාදයෙන් වලකිනවනං ඔහුට මානසික නිරෝගිතාවයක් තියනවා එළකොට මෙන්නවේ කරුණු පංච දුෘෂ්චරිතයන්ගෙන් අයින්වෙනක් කෙනාට කායික සහ වාචසි කායික සහ මානසික කියන නිරෝගිතා යුගලයම ලැබෙන. නිසයි ආරෝග්‍යාර්ථය කිව්ේ. එතකොට මේ ඉතාම පැහැදිලි හොඳ වැඩක් නං ඒක නිරෝගී දෙයක් වෙන්න ටෝට. ඒ වගේම නිරවද්‍ය දෙයක් වෙන්න ඕන. නිරවදදය කියල කියන්නේ කොහොමද. දැන් මේ ඇත්තු කරන හැම ක්‍රියාවක්ම නිරවද්‍ය ක්‍රියාවක් වන්න නං ඒ ක්‍රියාව පින්නතුනී මේ ඇත්තුො හිතන්නටඕන මොන ක්‍රියාවක් වයුද්ධ හොඳ හිතින් කරන ක්‍රියාවක් වයුතුයි. දම්බලන දම්මපදේ ආරම්භග ගාතාවෙන්ම බුදුහා රුගන්නනවා මනසා්චේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. ප්‍රදෂිද වූ සිතින් කියනවද කරනවද එවනරකයි. නේද ගවයා පසුපසේන රියසක වගේ දුක් විපාක ගෙනල්ලදින. මනසාචයේ පසන්නේන භාසතිවා කරෝතිවා. ප්‍රසන්න වූ සිතින් යමක් කියනවද කරනවද ඔහුට පින්නතුනි යහපත් සෙවනැල්ල වගේ ඉතාම පහසු විපාක ගැල්ල දෙන. හොඳ විපාහ ගැල්ල දෙන. අන්න එතකොට යම්කිසි ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව ගැන මේ ඇත්තු හිතන්න ඕන කොහොමද. වෙනුවෙන් කල්පනා කරන්න ඕන කොහොමද මේ ක්‍රියාව මම කරන්නේ හොඳ හිතින්ද ද මේ ඇත්ෝ ධර්මශ්‍රනය කරන පින්නතුන් වශයෙන් කියයි හාමුදුරුවනේ හොඳ හිතක් නැතුව කවදාවත් හොඳ වැඩක් කරන්න බැහැනේ ඒක මේ ඇත්තෝ හුඟ දෙනෙක් කියන කතාව නමුත් මේ ඇත්තෝ හිතන්න සමහර ඇත්ත හොඳ වැඩ කරන නරක හිතින් ඒම කරන්න බැරිද පුළුවන් දැන් අපිහිතමු ඔන්නේ ඉගැ ගන්න දරුවෙකුට උදව් කරනවා. ඒම නැත්තං දුප්පත් කෙනෙකුට උදව් කරනවා. සමහර නැතිබැර ඇත්තන්ට උදව් කරනවා. මේ උදව් කරන්නමකටද තමන්ගේ ගෙදර මෙහකාර කමට දරුවෙක් ලබාගන්න. එමනත්තං ලිංගික උදව් බලාපොරොත්වින්. ඒමනත්තං තමන්ට රැකියාවක් බලාපොරොත්තුවින්. එමනත්තං තමන්ගේ වෙනත් කටියයුත්තක් සාධනය කරගැනීමේ යටි අරමුණින්. යම් කිසි කෙනෙක් හොඳ වැඩක් කරනවනං ඒ තැනැත්තා පින්නතුනි කරන්නේ නිවරදි දෙයක් නෙමයි. අන්නේ එකයි මේක. දෙවැනි කාරණය තමන් කරනද තමන්ටත් අනුන්ටත් අපි දෙපත්තට මත් යහපත පිණිස පවතින්න ඕන. අම්ඹලට්ටිකා රාහුලොවා සූත්‍රේද රාහුල හාන්දුරුවන්ට පුදුහාන්දර ගැන්නුව රාහුල ඔබ යමක් කරනවද ඒ කරනද ඔබටත් ඒවගේම අනෙකාටත් දෙපැත්තටම යහපත පින්ස වෙන්න ඕන කියැයි උන්වහස පෙන්නුව. උවහන්සේ එහිදී පාවිච්චි කරපු උදාහරණයබලන්න. දැන් මුසාවාදී. නැත්තං බොරුකීම ශ්‍රමණ සාරුප පෙනත්ත ශ්‍රමණ භව නැති වෙන දෙයක් වශයෙන් උන්වහන්ස පෙන්නුවේ. එහිදී පෙන්නුවේ රිත්තං, තුච්චං, චඩ්ඩිතං, ඔයි විදියේ උදාහරණ වලින් වතුර ටික පෙන්ල පෙන්නුවේ රාහුල හාදුුරුවන්ට පෙන්නවා දැම් පාදෝනය කරලා බුදුහාමුදුරුවන්ගේ රාහුල හාදුුරුවෝ භාජනයේ වතුර ටිකක් කිතුරුණා. ඒ ටි පෙන්නල බුදුහාන්දුරුවෝ දේශනා කළා මේ බලන්න රාහුල මේ භාජනයේ තියන වතුර ටික ඔයාට පේනවද. එහෙමයි බුදුහාදුරණේ. එහනම් රාහුල බොරු කියන භික්‍ෂුවගේ මහනකමත් මෙන්න මේ වතුර ටික වගේ ටිකයි. ඒ වතුර ටික විසි කරන්න කියල බුදුහාර දේශනා කරනවා. බුදුහාන්දුර අහනවා රාහුල ඔයි විසි කල වතුරටික චඩ්ඩිතං නැත්තම් විසි කල වතුර ටිකවා දැක්කද. එහෙමයි බුදුහාදරණය. අන්න ඒ වගේ රාහුල බොරු කියන භික්ෂුවගේ මහනකමත් විසිකරපු එකක්. ඒ වගේම මේ භාජනය මුනින් ගහන්න කියල බුදදුහාර දේශනා ඒ වෙලා බුදුහාන්දරෝ අහනව රාු්ුණ ආන්දුරන්ගෙන් රාහුල්ල මේ මුනින් ගැසූ භාජනය ඔබට පේනවාද එහෙමයි බුදුහාන්දුරන්නේ අන්න රාහුල්ල මේ බොරු කියන භික්‍ෂුවගේ මහනකමත් මේ වගේ මුනින්හප එකක් ඒවගේම ආයි නවතත් තිබූ අතට සකස් කරන්න කියනවා තොට හිස් භාජනයක් මේ හිස් භාජනයවා දැක්කද එහෙමයි බුදුහාන්දරුවේ රාු හාන්දුරෘත්ත දින ඒන ගරාහුල මේ බොරු කියන භික්ෂුවගේ මහනකමත් මේ වගේ හිස්ස එකක්. ඒ නිසා බොරු කියන එක්කෙනාට පින්නතුනි එලොව මෙලොව දෙලවම දුක්කිදින වෙනවා. බුදුහාර රගන්නන්නේ අභූතවාදී නිරයංගු පේති. බොරු කියන කට්ටිය අනිවාරයෙන්ම නරකටමයි යන්නේ. ඒකං දම්මං අති තස්ස මුසා වාදිස්ස ජන්තුනෝ, විතින්න පරලෝකස්ස නත්ති පාපංගකාරයක්. යම් කිසිගෙනෙක් බොරු කියනව නම් ඒ තැනත්තාට පන්නතුන ලෝකේ කරන්න බැරි අකුසලයක් නෑ. දැම් මේ සුබ නවවසර අපේ පින්නතුම් හොඳට හිතට ගන්න මම මේ වසර පුරාම කිසිම හේතුවක් නිසා බොරුවක් කියන්න නෑ කියලා. යන්නේ අධිෂ්ඨානය ඉඳගෙන මේ ඇත්තුෝ, මේ අධිෂ්ඨානය ඉඳගෙන මේ වසර පුරාම පින්නතුනි වාචසික ක්‍රියාවන්නේ නියුක්ත වුණොත් මේ ඇත් තන්ට සුභනත්ත හොඳ වාචසික ක්‍රියාවක යුක්ත වුණු කෙනෙක් වශයෙන් හිතලා වසර සුභනව වසරක් වෙනවා. දැ කායක ක්‍රියාත්ව හොමයි. දැ කායික ක්‍රියාවල උදාහරණයක් ගත්තුත් ඉතාම ආරක්‍ෂා කරන්න අපහසුම ශික්ෂාවක් තමයි. අදත්තාධානය දැ මේ ඇත්ත ගියයි අනේ හාදුර ඇයි හෙම කියන්නේ අදත්තා දාානය හරි පහසුවකක් කියලා නමුත් බුද්ධාගමය උගන්නන හැටියට පින්න තුනි ලෝකේ ඉස්සෙල්ලම ඇතිවෙේච් අකුසලේ තමයින අදත්තා දාන මේ ඇත්තන්න මතගන අග්‍ය සූත්‍රය කියල දෙන ඕන නේ ඒ කියන්නේ ඇර ලෝකයේ මිනිස්සු අතර ඇති නැති පරතරය ඇති වුණානේ ඒ කියන්නේ මේ අත්තන්න මේ කතාව සම්පූර්ණ විස්තර කරන්න වශ්‍යනෑ දන්න මේ ඇත්තු හල තියනෙන අගන්න සූත්‍රේද අර ඉඩ ඉත්ම ගොයම් පිළිබඳව දැන් එක කෙන ගිල්ලා ගොයන් සොය ජත හැල්ි බේයදිච්ච ගොයන් එකක් කෙන ගීල අපපාගෙනෙනවා එක්කෙනෙකුට හිතුන ඇයි මේ උදෙච්චන්නේ තවලෙච්චන්න හැ දෑවෙච්චන් එයා එක්මක හිතන්නේ උදේ ගීපය කෙන වල්ටත්තෙක් කපා ගෙනාව ඊටවස්ස තව කෙනෙක් මේ යනකොට මෙදැන් දවල්ටක්කු ගොයන් කපාන්නේ යන්න තින් දහව අයවා යන්න ඇතේ නෑමන් දවල්ටත් එක් ගෙනවයකවා ඒනෙ කල්පනා ඇත්තනේ නම් මෙහි ගැටලුවක් නෑ එයා ගීල රෑට අත්තක ගෙනවා තවක්න ගිල උදේට දවල්ට රෑයට තුන් ේල්ටම ගෙන හොමෝම ගෙනල්ල ගෙනල්ල ගොඩ හගත් නෑ ඉතින් හරක් අනෝ සතුන් කනෝ ඉතින් ඔය වී ප්‍රශ්න ඒ නිසා එක්කෙනෙක් වුව මෙන්න වේ කොට සමඟ මේ කාඩුවත් ගන්න බෑ තවක් කෙනෙක් ඊලන් කොටසක්ගත් හොමෝම ගිල්ලා බලහි බෙලෙහි නෑනත්තං ශක්ති සම්පාන නොවෙච්චාය දුරුවලායට ඉතුරුණ බොහම පොඩි කොඩස ඒ ොඩි කොඩසේ වියන් ගොයන්ටික ආහාරයට අරගෙන වී වශයෙන් ඒ ඇත්ත සෑංජාත හැල්වසෙන් ආහාරයට අරගෙන වරනාාම ඒඇත් ඇන්ට දැන් කන්න දෙයක් නෑ ඒඇත්තුමකද කළේ අන්න තියෙනෙක් කෙනින් සොරකං කනා. ලෝකේ ඉස්සල්ලම ඇතිවෙච්ච අකුසලය පින්නතුනි සොරකමයි. ඉතිං ඒ සොරකම කියනෙක හරමෝ භයානක එකක් දැ නිතිසුනක් වශයෙන් ගත්තොත් පදුම පුප්ප කියන සූත්‍රයක් තිෙන. මේ සූත්‍රයේ ඉන්නේ භික්ෂුවක් මේ භික්‍ෂුව පින්නතුනි දවසක් එයාගේ ආරාමේති විච්ච මලක් ඉම්ඹිනෝ මල සුවඳ බලනෝ සුවඳ බැලුවම දේවතාවක් ඇවිල්ල කියනො ඔබවහන්සේ හොරක් ඔයාට කියන්නේ සුවඳ හොරා එතකොටට උන්වහන්සේ කියා සිටිනෝ ඇයි ඔයා එහෙම මට කියන්නේ මම කළේ මේ ගහේ තියන මල ඉම්භවිතරයි. එහෙමද තාපොසිෝ. මල් කඩනවා ම පලදිනවා මල් එකතු කරගන්නවා විවිධයට කොච්චරයව කරනොත්. ඒ අත්තො හොරු නැවිද. ඒ වෙලා ඇද මේ දේවතාව කියනවා. ඒඇත්තො හොරු තමයි. ඒ ඇත්තන්ගේ සීලය හරියට කිරි අම්මගේ වස්ත්‍රය වගේ. මොකන්ද කිරි අම්මගේ වස්ත්‍ර වගේ කිය. කිරියම්මයි වස්ත්‍රය නිතරම අපිරි සිුදුවෙන එකක්. අතදරුවට තේරෙන්න මේ කිරියම්මා තමන් වඩාගෙන ඉන්න කියනවා. ඒ දරුවා මුත්‍ර කරනවා වගේ මැසිකිිලි කරනවා කෙලදානවා විවිධේවා. ඇතින්මකද වෙන්නේ අර අම්මගේ වස්ත්‍රයේ නිතරම අපිරි සිුදු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ඒ ඇත්තන්ගේ සීලයවා. නමුත් ඔබහන්සයෝද සිිල්වත් කෙනෙක්. ඔබවහන්සේ මේ වගේ සුළු දෙයක් කළ එකකිතාම නරකයි. එහෙම කියලා කියනවා. ඒ වෙලා වෙද දේවතාවට මේ හාදුුරු කියන. අනේ ොහොඳයි මගේ එහම වැරුදි තිමුණොත්ට ආපහු කියන්න. ඒවෙලා දේවතාව කිය න මං ඔබගේ කාලා ඇඳල ඉන්නව නෙමෙයි. මට එහෙම අවශ්‍යතාවයක් නෑ නමුත් මම් මේක දැක්ක හින්දයි කිව කියලා. තොට මං මේ පෙන්නුව මේ ඇත්තන්ට පින්න තුනි මේ සොරකම එදා පටන් ගත් කොච්. නං විස්තර වෙනවද. භික්‍ෂෝන් වංන්සේලාට පස්විසි අවහාර කියලා අවහාර විසිපාකින්. උපසම්පදා භික්‍ෂුවකට පින්නොතුනි තාම සුළු වටිනාගමක් තියෙන දෙයක්. සොරසිතින් අරගෙන බොඩි දුරක් එහා මෙහා කරලා තිබ්බොත්. තැන් අපි හිටමු ඔන්න පෑනක් තියෙනවා. යම කිසිගෙනෙක් හිතන අනේ මේ පෑන හොඳට ලිය වෙනෝය. නැත්තම් මේ පාන ලස්සනයි. ම ගෙනියන්න ඕන කියලා අරගෙනනිවරල මොඟද කරන්න තියෙනවා අපි හිට අංගල් දෙකක්ෙ හැයි ්චත දෙ පාජ පෑන සොලොවන කොටම තුල්ලත්්චය වෙනවා අංගලක් එ හැයින් තිබනං පාරාජිකා වෙනවා එතකොට ඒ තරං භයානකයි මේ අදත්තාදාන ශික්ෂාව ඔය විදිහයට පින්න තුනී මේ අදත්තාධාන ශික්ෂාව විතරයි ුමංක වේ ඒවගේම ප්‍රාණගාතය වඋනත් එහෙමයි. දැන් අපි හිතන්නේ පානෝභවය පානසඥී වදක චිත්තං උපක්කමන් තේන මරණක්. පනඇති සතෙක්වීම සතෙක් බව දැනගැනීම වදක සිතක් යෙදීම උපක්‍රමයක් ඇදීම එන් මැරීම මේ කියන ප්‍රාණගහත ශික්ෂාව කරන්න පුළුවන් ක්‍රම හයක්තියනෝ සාහත්තික ආනත්තික නිසග්ගිය තාවර ඉදදිමේ විද්්‍යාමය කියලා. සාහත්තික කියන අතිං ගහල මරනවා ආනත්තිික්‍යයන අනදීල මරනවා එගේ නිස්සක්ගේ විසි කරල ගහලමරනෝ තාවර වලවල්නුල දාලෙක් යම්කිසි කෙනෙෙ ජීවිතය නැති කරනවා. ඒවගේ ඉද්දිමය හිතව දියුණු කරගත්ත ඇත්තුසාහප කරල මිනිස්සුන්ගේ ජීවිත නැති කරනවා ගේ වි්‍යාමය න්ත්‍රමන්ත ගු කකාංවලින් විිස්සුග ජවිත නති මේ විදිහයට නති කරන්න පුළුවන් ක්‍රම හයක්තියනවා. මේ ඔක්කෝ පින්නතුනි හරීම විස්තරාත්මක විදිරිපට් කලති මෙච්චර විතරන්නේ ද මනුස්ස විද්ගහ පාරාජිකාව හරීම කල්පනාවෙන් තේරුම්ගන්න ඕන එකක්. දැම් බලන්න උපසම්පදා භික්‍ෂූන් වන්සේලා වශයෙන් අපි යනවා අපේ ගිහිතන්ගේ ගෙවල් වලට පිරිච්චයන්. සමහරවෙලාට අපි යනෝ මීයන්න ඔන්නවෙන්න ඉඉන්න කෙනෙක්ට පිරිච්චයන්. න අතයක අවස්ථානත්තං යම්කිසි කෙනෙක් ඔන්න මේමීයන්න ඔන්න වෙන්න තියන කෙනෙකුට පිරි්ටිකක් කිය යන්න කෙළ න ොද අවසාන ෝද සිත හොඳ වෙන න භික්ෂුවක් දැක්ම පිරිත් ඇවුනම තින් දැගවො දායකව විල් හාදුරුව අඩම්මගෙන යනු ිල්ලිවරෙලා දැංගිති මේ හාදුරු පිච්චන ඉස්සෙල්ල. මේ තැනත්තාට කියන ඔබ දැන් හොඳට පින් කරලා තියන. සලට මෙහම උදව් කලා අසවල් දේවල් කර ම කාබරහදල දුන්න ගන්ටාරය හැදවා. චෛත්‍යය කොට පැලැන්දුව විදේව දන්දුන්න මේ ඔක්කෝ මතක්කර කර දීලවෙරල කියනවා. ඔබ ඒ නිසා කිසිදේකට බයවෙන්නෙම බොහොඳ තැනක උපදිනවා. ඒ නිසා මේ ජීවිතය ගැනම කුත් හිතන්්‍යපා. එහෙම කියලකි වුවොත් අම්බෝ පුරුසකින් පාවිවිනා දුජ්ජීවිතේන. ම මතන්තෝ සයෝති නේද. එහම කිව්වත් එහෙමනත්තං මතන්තෝ සයෝදීති චිත්තවනෝ චිත්ත සංකප්පෝ අයම්පිපාරාජිකෝතිේ. එච්චර විතරන්න මේ මනුස්සය මැර එක හොඳයි කියල හිතුවා. මේ වගේ සිිතුවිල්ල ඇති වුුණත් පාරාජික වෙනවා.. ති ඒ නිසා හොඳ ක්‍රියාවන් කරන එක හරි අමාරු වැඩක්. මේ අත් හිතනොට වැඩි හරි ඇතර ගිය එකක්. අපි හිතන්න පින්නතුනී බොහොම සුළුවේ අපි හිතන්නේ මේ කෙනෙකුට අනතුරක් වෙනවනම් විතරයි ක නරකයි කියලා නැහැ. අ නරකක්වේ මේ කියන එක පින්නතුන වෙන්නව මේ වගේ සුළුදයකින් පවා. අනිත් අපි හොඳ ක්‍රියාවක් කරනවනං ඒ ක්‍රියාව ප්‍රතිඵලය යස්ස අස්සුමුකෝරය දං විපාකම් පඩිසේවෙති කඳු පිරුණු මූනෙන් ලැින න හොඳ වැඩන යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති යම්කිසි ක්‍රියාවක් කලාම ඒකි පලය හිනාමුසු මුහුණෙන් ලැබෙනවනං තංචකම්මන් කතංසාදු අ හොඳයි. දැන් මේ නවවසරට පාතපුපු මේ ඇත්තෝ හොඳට හිතේ තියාගන්නට ඕනෑ අපි මේ නවවසරේ නිවැරදි කටයුතු කරනවා. අපි හිත ලෙඩවෙන කය ලෙඩවෙන කටයුතුවලින් අයින් වෙනවා. ඒවගේම කුසලතාවේ දියුණු කරන චේකාර්ථය, කෞශල්්‍ය කුසලතාවය අපේ හැකියාව හොද පැත්ත දියුණු කරන කටයුතුවල යෙදෙනවා. නද ඒවගේම හොඳ වැඩ නිතර නිතර කරන ගොඩ තමයි ඒ කුසලතාවේ ලැබන්නේ. ඒවගේම පින්නොව සුකවිපාකාර්ථය මම මේ කරපු දේවල් තමන්ට මෙලොව පරලොව දෙලවම සුක සාධනය පිණිස වෙනවයි කියෙන එක. ඉද නන්ந்தති පෙච්ච නන්දති කතපුං්ඥෝ ඔබයත්ත නන්දති මෙලොවත් නන්දනය කරන පරලොවත් නන්දනය කරන එනම් මෙලොව සතුටුවෙන පරලොව සතුටුවෙන මෙලව මෝදනය කරන පරලොව මෝදනය කරන එමනත් එලවත් දෙලොවම සන්තෝෂ වෙන සන්තෝසයෙන් සැනසීමෙන් යුක්තව කටයුතු කරන තැනත්තෙක් බවට පත්වෙන වාය කියන අධිෂ්ඨානය ඇති කර ගන්න ඕන. අන්න ඒව තමයි සුකවිපාක දෙන්නේ. තමන්ට සුකවිපාකයේ ලැබිනෝනං විතරයි මේ ක්‍රියා හොඳදේවල් වශයෙන් සන්තෝශයෙන් කටයුතු කරන්නට පුළුවන්ගෙන්. දැන් එතකොට මේ ඇත්තන්ට පැහැදිලි අපි කරන මේවසර පුරාම කරන හැම ක්‍රියාවකින්ම, තමන්ගේ කායික නිරෝගිතාවය මානසික නිරෝගිතාවේ තියෙන්න ඕන. ඒවගේම නිරවද්‍ය ක්‍රියා හිතට එකඟව කරන වැඩ අනිකාට තමන්ට නරග පිණිස නොපෝතින ඒවගේම යහපත් ප්‍රතිඵල සිනාමුස මූනෙෙන් ලැබෙන ප්‍රතිඵල උදාකර දෙන දේවල් කරන් ඕන. ඒවගේම කුසලතාවය දුණුවෙන තමන්ගේ පින්නතුනි යහපත් ගුණධර්ම දියුණුවෙන අනෙකාට යහපත වෙන තමාට යහපත වෙන අන්න චේකාර්තයෙන් කියප්පු කෞශල්්‍යාර්ථයෙන් පෙන්නපු ශවිශේෂ ක්‍රියාවන්නේ යෙදන්න ඕන. ඒ වගේම දිට්ට දම්ම සුක සාධනය මිලොවසයෙන් ලැබෙන්න්න වූ සැනසීම ඇති කරන යහපත් ක්‍රියාවන්නේ යෙදෙන්න්න ඕන. අන්න එතකොට තමයි මේ උදේ දවල් සවස, මුළු දවස පුරාම මෙකී යහපත් කර්තවයන් යෙදෙනකොට. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. මනසා සංවරෝ සාදු කියල උගන්නපු කයවචන සිතගියන මේ දාරත්්‍රයෙන් සංවර තැනත්තාට අන්න බලන්න පින්නොතුනි සුබ නවවසරක් වෙනෝ. අන්න එහෙමනං අද ඒහි පස්සකෝ වැඩසටහනින්, මේ ඇත්තො ඉගෙනගන්න මුළු වර්ෂය පුරාම උදේ දහවල් සවස සෑම දිනකම පින්නතුනි කායික වාචසික මානසික යහපත් ක්‍රියාවන්නේ යෙදන්න. ඒ නිසා අන්නේ අධිෂ්ඨානය ඇතිකරගන්න කියලා. අද අපේ පින්නතුන්ට මේ හිමිදිරි පාන්දර අපි කියල දෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ලියනගේ මුල්ලේ විසු के ඇලෝසිෝපණන් එදස් නය අසූ පහේ ජනවාරි අටවන දින අභාාවප්‍රාप्ත වයෙන් සහ AAD කරල ඉන්නෝනා මෑनියන් දෙදස් එකේ මෙයි මස දහනාවන දින අභාාව ප්‍රාप्තවීමෙන් හා කොටුගොඩ දිස්සා නෑගම් විසු කේකේ ගुුණසේ කරපියාණන් ලීලාවති දිසානායක මෑණියන් අභාව ප්‍රාප්ත වී දැනට වසර දොළහක් නිමිතිකොට දෙපාශ්වයේම මළගියඥාතීන්ට පින් පිණිස දරුවන් විසින් අද දින මෙම වැඩසටහනට දායකත්වයදක් වන ලදී.